රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ රටේ සබදාහමේ රසවත් නිමැවුම් නැවුම්ව නෙලා ජාතික ගුවන්විදුලියෙන් ඔබට පිරිනමන රස ජනනී වගාකරුවෙක් විදිහට ඔබේ වගාවෙන් ළඟාවීමට බලාපොරොත්තු වෙන අවසාන ඉලක්කය මොකක්ද කියලා ඇහුවොත් ඔබේ පිළිතුර මොකක්ද ඉහළ අස්සන්නක් ඉහළ ආදායමක් මේ විදිහේ විවිධ පිළිතුරු ඔබ ලබා දෙන්න පුළුවන්. හැබැයි මගේ වගාවෙන් උපරිම අස්සන්න ගන්න එක තමයි මගේ අරමුණ කියන අය නම් බොහෝම අඩු වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් තමන්ගේ වගාවෙන් ලබා ගන්න පුළුවන් උපරිම අස්සන්න මොකක්ද කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා අපි හිතුවා වගාවකින් උපරිම අස්සන්නක් ලබා ගැනීම ගැන ඔබව දැනුම්මත් කරන්න ඕනි කියලා. අද අපි තෝරගත්ත භෝගය ගම්මිරිස්. ගම්මිරිස් වගාවෙන් උපරිම අස්සන්නක් ලබා ගන්නේ කොහොමද? මොකද්ද මේ උපරිම අස්සන්න කියන්නේ? ඒ වගේම ගම්මිරිස් වගාවේ උපරිම අස්සන්නක් ලබා ගන්න තියෙන ගැටලු බාධක මොනවද? ගම්මිරිස් වගා බිම්වල මොන විදිහේ වෙනස්කම් කිරීමෙන්ද අපිට මේ උපරිම අස්සන්න ලබා ගන්න පුළුවන් වෙන්නේ? අපි මේ ගැන කතා කරමු රසජනනී අඩහෝරාවෙන්. එහෙමනම් රැඳී ඉන්න මේ රස පිරුණු ගුණ සපිරුණු රසජනනී අඩහෝරාවයි. අදත් සුපුරුදු පරිදි වැඩසටහන අවසානයේ අපනයන කෘෂි භෝග මිල ගණන් ඔබ වෙත ඉදිරිපත් කරන්න අපි සූදානම්. අයිබෝන් අදත් ඔන්න ජාතික ගුවන්විදුලියත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ව රස ජනනී ඔබ වෙත තිළිණ කරන්නට අප සූදානම්ව සිටින්නේ. ඔබ දන්නවා අපනයන කෘෂි භෝග වගාවේ නිරත වන ඔබට වගේම මේ ආශ්‍රිතව කටයුතු කරන ඔබ සියලු දෙනාටම බොහොම වැදගත් විවිධ මාතෘකා ඔස්සේ අපි මේ වැඩසටහනින් ඔබ දැනුම්වත් කරන්නට කටයුතු යොදනවා. අද අපි කතා කරන්නේ ගම්මිරිස් වගාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට බෙහෙවින් වැදගත් වන්නා වූ මාතෘකාවක් සම්බන්ධව. ගම්මිරිස් වගාවෙන් ඔබ ලබා ගන්නා අස්වැන්න ලේසියෙන්ම වැඩි කරගන්න විදිහ ගැනයි අද අපි කතා කරන්නේ. මාතෘකාව ඇහුව ගමන්ම ඔබට උනන්දුවක් ඇති වෙවි කොහොමද ගම්මිරිස් වගාවෙන් ලබා ගන්න අස්වැන්න වැඩි කරගන්නේ කියලා. ඊට වැඩසටහන අතරවාරයේ ඔබට නිවැරදි විසඳුමක් ලැබේවි. මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අද අපි ආරාධනා කළ අපේ මැදිරියට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික් භාර සහකාර අධ්‍යක්ෂ සුධාරකද සොයිසා මහත්මයාට. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. හොඳයි සහකාර අධ්‍යක්ෂතුමනි, අපි කැමති මුලින්ම දැනගන්නට ලෝකේ ගම්මිරිස් වගා කරන රටවල් වල අත්දැකීම් සහ සංසන්දනය කරලා බලද්දි අපේ රටේ ගම්මිරිස් වගාවේ නිෂ්පාදනය මොන වගේ තැනකද පවතින්නේ මේ වෙනකොට? ඔහු අපි ගම්මිරිස් හඳුන්වනවා කුළුබඩු ලොවේ රජු කියලා. ලෝකේ කුළුබඩු වෙළඳ පරිමාවෙන් 3/1 පමණ විශාල ව්‍යාපාරයක් තමයි මේ ගම්මිරිස් කියලා කියන්නේ. මේකේ ප්‍රධාන නිෂ්පාදන දෙකක් තියෙනවා, සුදු ගම්මිරිස් හා කළු ගම්මිරිස් කියලා. එතකොට 2021 වර්ෂයේ ලෝකයේ සුදු ගම්මිරිස් වල වැඩිම නිෂ්පාදනයක් තිබ්බේ ඉන්දුනීසියාවේ. ඒක මෙට්‍රික් ටොන් 46,000ක් වගේ වෙනවා. එම වර්ෂයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයට සාපේක්ෂව මේක 7 ගුණයක් විතර වෙනවා. එතකොට කළු ගම්මිරිස් ගත්තහම ලෝකයේ කළු ගම්මිරිස් නිෂ්පාදනයේ ප්‍රමුඛතම ස්ථානයක ඉන්නේ වියට්නාමයේ. වියට්නාමයේ තමයි ලෝකයේ ගම්මිරිස් වල වැඩිම ප්‍රතිශතයක් ලෝකයට සපයන්නේ. ඉතින් 2021 වර්ෂයේ වියට්නාමයේ කළු ගම්මිරිස් නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 163,000ක් පමණ වෙනවා. එම වර්ෂයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයට සාපේක්ෂව මේක 8 ගුණයක් විතර වෙනවා. එතකොට ඔබට තේරෙනවා මේ නිෂ්පාදනය අතින් සාපේක්ෂව ලංකාවේ ඉන්නේ එතරම් ඉහළ ස්ථානයක නෙමෙයි. හැබැයි ලෝකේ ගුණාත්මක බවින් ඉහළම ගම්මිරිස් නිෂ්පාදනය කරන රටවල් අතර අපි ඉන්නේ ඉහළම තැනක. මොකද ඒකට හේතුව අපේ ගම්මිරිස් වල තෙල්, ඔලියොරසිඩ් සහ පයිපරින් ප්‍රතිශතය ලෝකේ අනිත් සියලුම ගම්මිරිස් වලට වඩා වැඩි. ඒ නිසා ලංකාවේ ගම්මිරිස් වල සැරගතිය ඉතාමත් වැඩි. හොඳයි සුදරක මහත්මයා, දැන් පසුගිය කාලේ අපේ රටේ ගම්මිරිස් නිෂ්පාදනය පිළිබඳව අපි විමසා බලද්දී හා සම්බන්ධයෙන් සලකා බලද්දී මොන වගේ ප්‍රවණතාද අපිට විශේෂයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ? ඔය ශ්‍රී ලංකාවේ අපනයන කෘෂි භෝග අතරින් වැඩිම වගා උපසිරියක ව්‍යාප්ත වෙලා තියෙන ගම්මිරිස්. මේ අතරින් විශේෂයෙන්ම රත්නපුර, මාතලේ, බදුල්ල සහ මුන්රාගල දිස්ත්‍රික්කවල තමයි වැඩි වශයෙන්ම ගම්මිරිස් වගා ව්‍යාප්ත වෙලා තියෙන්නේ. පසුගිය වසර කීපයක ප්‍රවණතා දෙස අපි හැරිලා බැලුවහම පසුගිය වසර 5ක් 6ක් වගේ කාලයක් දිහා අපි හැරිලා බැලුවාම
තෙත්හා අතරමැදි කලාපයේ වැඩි වශයෙන් ව්‍යාප්ත වෙලා තිබ්බ මේ ගම්මිරිස් වගාව අද වෙද්දි අනුරාධපුර පොළොන්නරුව අම්පාර වගේ වීලි කලාපයේ ප්‍රදේශවල බොහොම සාර්ථකව වගා කරනවා. නමුත් අස්වනු දත්ත එක්ක අපි බැලුවහම අපිට පේනවා පසුගිය වසර කීපයක අස්වැන්නේ ශීඝ්‍ර අඩුවීමක් තියෙනවා. මේකට ප්‍රධාන හේතුව විදිහට අපිට හොයාගන්න පුළුවන් 2016-17 වර්ෂවල ගම්මිරිස්වල මිල එකපාරටම ශීඝ්‍ර ලෙස අඩු වුණා. මේකට හේතු කීපයක්ම බලපෑවා. මේ මිල අඩුවීමත් එක්ක ගොවීන් ඇත්තටම මේ ගම්මිරිස් වගාවෙන් පොඩ්ඩක් ඈත් වුණා. මේ ඈත් වීමත් එක්ක ගම්මිරිස් වගාවේ කෙරෙන්න ඕන නඩත්තු කටයුතු ගොඩාක් ඒවා ගොවීන් අතහැරියා. මොකද ඒ සඳහා යන වියදම වැඩි කියලා. මේක හරියට නිකන් චක්‍රයක් වගේ. ඒ කියන්නේ මිල අඩු වුණා, එතකොට ආදායම අඩු වුණා, ඒකත් එක්ක ගොවීන් මේකේ නඩත්තු කටයුතු වලින් ඈත් වුණා. ඒකත් එක්ක නඩත්තු කටයුතු නිසි පරිදි සිද්ධ වුණේ නැති නිසා වගාවේ අසැන් අඩු වුණා. අසැන් අඩු වීමත් එක්ක ආදායම තවදුරටත් අඩු වුණා. ඒකත් එක්ක ගොවීන් තවදුරටත් මේ වගාවේ ඉන්නේ නැහැ තුනා. දැන් මේ චක්‍රය බිඳෙන්නේ නැතුව තියෙන තාක්කල් ගොවියට මේකෙන් වැඩි අස්වැන්නක් හෝ වැඩි ආදායමක් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපිට මේ චක්‍රය බිඳින්නම වෙනවා වැඩි අස්වැන්නකට සහ වැඩි ආදායමකට යන්න. ඉතින් අපිට ඒක කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේකේ නඩත්තු කටයුතු ටික නිසි පරිදි කරගන්න එක. දැන් ගම්මිරිස් වගාවෙන් අපේ රටේ ගොවි මහත්තුරු ලබා ගන්නේ ලැබිය යුතු අස්වැන්නට වඩා බෙහෙවින්ම අඩු අස්වැන්නක් බව දැන් ඔබතුමා කිව්ව කාරණාත් එක්ක සාක්ෂි සහිතවම අපිට තහවුරු වෙනවා. එතකොට ඔබ අදහස් කරන විදිහට මොකද්ද මේ ගම්මිරිස් වගාවෙන් ලබාගත හැකි ප්‍රශස්ත අස්වැන්න කියලා අදහස් කරන්නේ? ඔව්, සාමාන්‍යයෙන් අඩි 12ක් 15ක් වගේ උසට වර්ධනය වූ පරිණත ගම්මිරිස් වලකින් අපිට පුළුවන් අමු ගම්මිරිස් කිලෝ 5ක් 8ක් අතර ප්‍රමාණයක්, වීලි ගම්මිරිස් නම් කිලෝ 1 හමාරක් 2 හමාරක් අතර ප්‍රමාණයක් අස්වැන්න විදියට ලබා ගන්න. සාමාන්‍ය ලංකාවේ ගම්මිරිස් හෙක්ටයාරයක විභව අස්වැන්න පර්යේෂණ මට්ටමේදී හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 2500ක් පමණ වෙනවා. නමුත් ලංකාවේ බොහෝ ඉඩම්වල මේක හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 750ටත් වඩා අඩුයි. ඒ අතරනුත් බොහෝ ඉඩම්වල මේක හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 500ටත් වඩා අඩුයි. ඒ කියන්නේ විභව අස්වැන්න කිලෝග්‍රෑම් 2500යි අපි ගන්නෙ 500ටත් අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ ගත හැකි අස්වැන්නෙන් අපි ගන්නෙ 120ක් වගේ ප්‍රමාණයක්. ඇත්තටම ලංකාවේ ලෝකයේ වැඩිම ගම්මිරිස් නිෂ්පාදනයක් තියෙන වියට්නාමයේ කියලා වියට්නාමයේ මේ විභව අස්වැන්න හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 5000ක් විතර වෙනවා. ඒකට ප්‍රධාන හේතුව වියට්නාමයේ ගොවීන් මේක වාණිජ වගාවක් විදිහට කරන්නේ. එතකොට වියට්නාමයේ ගොවියා තමුන්ගේ ගම්මිරිස් වගාවේ වැලෙන් වැලට ඉතාම හොඳින් අඳුරනවා. එතකොට ඒ වැලට ඒ අවස්ථාවේදී කෙරෙන්න ඕන නඩත්තු කටයුතු ටික හොඳින් කෙරෙනවා. වියට්නාමයේ ගම්මිරිස් වගාවේ අස්වැන්න ලංකාවේ වගේ 8 ගුණයක් 2021 වර්ෂයේ සාපේක්ෂව. නමුත් වගාව උපසරිය ගත්තාම ලංකාව වගේ 3 ගුණයක් තමයි වගාව උපසරිය තියෙන්නේ. ලොකු වෙනසකුත් නැහැ. නමුත් අස්වැන්න යාලා අපිට වඩා බොහෝ දුරට අපිට වඩා දෙගුණයක විතර අස්වැන්නක් ගන්නවා. ලංකාවේ තත්ත්වය ගත්තාම ලංකාවේ බොහෝ ඉඩම්වල ඵලදායිතාවයේ ඉතාම අඩුයි. මේකට ප්‍රධානම හේතුව තමයි අපේ ගොවීන් මේ වගාවත් එක්ක තියෙන බද්ධ වීමේ ඉතාම අඩුයි. ඉතින් මේක වාණිජ වගාවක් විදිහට කරන ගොවීන් ප්‍රතිශතය ඉතාමත් අඩුයි. මේක නිසා ගම්මිරිස් වගාවට කෙරෙන්න ඕන නිසි කාලයේදී කෙරෙන්න ඕන නඩත්තු ටික නිසි කාලයට කෙරෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම අස්වැන්නේ අඩු වීමක් තියෙනවා. ඊළඟ කාරණාව තමයි අස්වැන්න නෙලන්න ඕන කාලයේදී නියමිත කාලයේදී අස්වැන්න නෙලන්නේ නැති නිසාත් අස්වැන්නේ අඩු වීමක් තියෙනවා. සාමාන්‍යයෙන් ගම්මිරිස් වල රෑන් ඇදිලා මාස 8ක් විතර ගියාට පස්සේ තමයි මේකේ උපරිම බරට මේ ගම්මිරිස් කරලා ළඟා වෙන්නේ. එතකොට අපි මාස 8ට වඩා අඩු කාලයකදී මේ අස්වැන්න නිලා ගත්තොත් අනිවාර්යයෙන්ම අපිට යන්න පුළුවන් උපරිම බර හම්බෙන්නේ නැහැ. නමුත් ලංකාවේ බොහෝ ප්‍රදේශවල මාස 4න් 5න් වගේ බුබුලු ගම්මිරිස් නෙලීම සිද්ධ වෙනවා. ඊට අමතරව මාස 6න් සහ 7න් තමයි වැඩි වශයෙන්ම අස්වැන්න නෙලන්නේ. ඉතින් මේකත් එක්ක ලබා ගන්න පුළුවන් උපරිම බර අපිට ගම්මිරිස් කරලෙන් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ අස්වැන්න අඩු වෙනවා. ගම්මිරිස් වල අස්වැන්න තීරණය කරන ප්‍රධානතම සාධක තුනක් තියෙනවා. හිරු එළිය, ජලය සහ පෝෂක. ඔව්, ඔබතුමා ඊටම හොඳින් පැහැදිලි කරලා දෙනවා. රාපි කිව්ව ප්‍රශස්ත අස්වැන්න කියලා කියන තත්වෙට එන්නට නම් අපි ගම්මිරිස් වගාවේ අස්වැන්න අඩු වෙන්න බලපාන හේතු හඳුනාගෙන අන්න ඒව වළක්වා ගන්නට අවශ්‍ය කරන පියවර ගත යුතුයි කියලා. තවත් කාරණාවක් වෙත අපි දැන් අවධානය යොමු කරමු. ගම්මිරිස් වගාවේ අස්වැන්න අඩු වෙන බලපාන හේතු ඔබතුමා සඳහන් කළානේ. අපි කැමති දැන් ඒ ගැන තවත් විස්තරාත්මකව දැනගන්න. සෙවන පාලනය එකත් බොහොම වැදගත් කාරණාවක්. සෙවන පාලනය කොහොමද වැඩි අස්වැන්නකට උදව් වෙන්නේ? ඔව්, ගම්මිරිස් වල අස්වැන්න නඩත්තුව සහ ආදායම අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්. නඩත්තුව නිසි පරිදි වෙන්නේ නැත්නම් අස්වැන්න අඩු වෙනවා, ඒත් එක්කම ආදායම අඩු වෙනවා. ඒතර මම කලින් කිව්වා ගම්මිරිස් වල අස්වැන්න තීරණය කරන ප්‍රධානම සාධක තුනක් ගැන. මේ සාධක තුන ලබා දෙන්න අපි කළ යුතු ප්‍රධානම නඩත්තු කටයුතු තුනක් තියෙනවා. ඒක පළවෙනි එක තමයි ඔබ කිව්වා වගේ සෙවන පාලනය. දෙවෙනි එක පොහොර යෙදීම නැත්නම් පාංශු පෝෂණ කළමනාකරණය. තුන්වෙනි එක තමයි ජල සම්පාදනය. ඒ අතරිනුත්
ගම්මිරිස් වගාවේ අස්වැන්නට වැඩිම බලපෑමක් තියෙන නඩත්තු කටයුතු තමයි සෙවන පාලනය එහෙම නැත්නම් ආධාරක ශාකේ කප්පාදු කිරීම කියන්නේ. එතකොට ගම්මිරිස් කියලා කියන්නේ ආධාරකයක් මත නඩත්තු වන වැලක්. එතෙන්දී ආධාරකයේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් සජීවී ආධාරක හෝ අජීවී ආධාරක. එතකොට වියට්නාමය, ඉන්දුනීසියාව වගේ ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න ගම්මිරිස් නිෂ්පාදකයෝ මේ සඳහා පාවිච්චි කරන්නේ අජීවී ආධාරක, විශේෂයෙන්ම කොන්ක්‍රීට් කණු. නමුත් ලංකාවේ තත්ත්වය ගත්තහම මේ සඳහා යන වියදම වැඩි නිසා අපි බොහෝ දුරට යොදාගන්නේ සජීවී ආධාරක. මේ අතරිනුත් මේ ග්ලිඩිසි විවිධ නම් වලින් විවිධ ප්‍රදේශවල හඳුන්වනවා. ගම්මිරිස් භෝගය ගත්තහම මේක මුල් කාලයේ සෙවන ප්‍රියකරාට පරිණත උනාට පස්සේ අවුරුදු 3න් පස්සේ ඉතාම හොඳින් හිරුවෙලිය ප්‍රියකරන ශාකයක්. ඒතකොට අවුරුදු 3න් පස්සේ ගම්මිරිස් වලට හොඳට හිරුවෙලිය ලැබෙන්න ඕනේ. එතකොට ආධාරක ශාකයේ අඩි 12ක් උඩරිම අඩි 15ක් දක්වා නඩත්තු කරන්න තමයි අපි නිර්දේශ කරන්නේ. ඒ වගේම මේ ආධාරක ශාකයේ කුඩා කාලයේ ඉඳන්ම නිසි පරිදි කප්පාදු කරලා නිසි හැඩයක්කින් පවත්වා ගත යුතු වෙනවා. එතකොට තමයි අර හොඳ ගම්මිරිස් වලක්. ඒ කියන්නේ සිලින්ඩර ආකාර හැඩයෙන් උත් ගම්මිරිස් වලක් අපිට පවත්වා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. සාමාන්‍යයෙන් වර්ෂයකට 3 වතාවක් හෝ 4 වතාවක් අනිවාර්යයෙන්ම කප්පාදු කිරීම ඉතාම වැදගත්. නමුත් ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේක කරන්නේ අවුරුද්දටම එකපාරයි. ඊට ප්‍රධාන හේතුව විදිහට ගොවීන් දක්වන්නේ මේ කම්කරු හිඟය සහ මේ සඳහා යන වියදම වැඩි කියලා. නමුත් මේ වෙද්දී ඒ සඳහා කප්පාදු කීයක් තියෙනවා, ඒ වගේම අතු කප්පාදු කරන උපකරණත් තියෙනවා. ඉතින් මේක ඔබට පුළුවන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා අපේ ආධාර වැඩසටහන් යටතේ මේ උපකරණ ලබා ගන්න. ඒ මගින් පුළුවන් ඇත්තටම මේ කම්කරු හිඟියට සහ මේ යන වියදම යම් තරමක් අඩු කරගන්න. සාමාන්‍යයෙන් සති 2ක් 8ක් අතර වියලි කාලයකට පසු ලැබෙන වර්ෂාවත් එක්ක ගම්මිරිස්වල මල් පිපීම උත්තේජනය වෙනවා. ඒ කියන්නේ මෝසම් වර්ෂාවට සති 3කට හෝ 4කට පෙර අනිවාර්යයෙන්ම ගම්මිරිස්වල ආධාරක ශාකයේ කප්පාදු කිරීම සිද්ධ කළ යුතු වෙනවා. එතකොට තමයි ගම්මිරිස් වැලට හොඳට හිරුවෙලිය ලැබිලා ගම්මිරිස් වැල පීඩණයකට ලක් වෙන්නේ. පීඩණයට ලක් වෙලා තියෙන මේ වැල වර්ෂාවත් එක්ක මල් පිපීම උත්තේජනය වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ජූලි මාසයේ අග හෝ අගෝස්තු මාසයේ මුල සහ ජනවාරි මාසයේ අග ප්‍රධාන කප්පාදු දෙක කිරීම ඉතාම වැදගත්. අනිත් ඊට පස්සේ හැදෙන රිකිලි කඩා දැමීම අපිට සිද්ධ කරන්න පුළුවන්. එතකොට ආහාර නිෂ්පාදනයේවත් ප්‍රභා සංශ්ලේෂණයට අත්‍යවශ්‍යම දෙයක් තමයි හිරුවෙලිය. එතකොට ගම්මිරිස් වැලට හොඳට හිරුවෙලිය වැටුනොත් තමයි ගම්මිරිස් වැලේ ආහාර නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. එතකොට ගම්මිරිස් වැලේ කරල් හැදෙන්නේ හොඳට හිරුවෙලිය වැටුනොත්. මෙතන අපේ ඉඩමේ ගම්මිරිස් සහ ලිඩිසීරියා කියන ශාක දෙකම තියෙනවා. එතකොට හිරුවෙලිය, ජලය, පෝෂක වලට මේ දෙන්න අතර තරඟයක් තියෙනවා. ඉතින් මේ තරඟේ පහසුවෙන්ම දිනන්නේ ආධාරක ශාකය. මොකද එයා මුදුන් මූල පද්ධතියක් තියෙන ශක්තිමත් ගහක්. නමුත් ගම්මිරිස් කියලා කියන්නේ මූල පද්ධතියේ උඩ තියෙන දුර්වල වැලක්. නමුත් අපිට මේ තරඟයෙන් දිනවන්න ඕනේ ගම්මිරිස් වැල. ඉතින් ගම්මිරිස් වැල දුර්වලයි. ඉතින් ඒකට අපි අපෙන් ගම්මිරිස් වැලට අපි දෙන සපෝට් එක තමයි ආධාරක ශාකයේ කප්පාදු කරලා අපි ආධාරක ශාකයේ දුර්වල කරනවා. එතකොට තමයි ගම්මිරිස් වැලට මේ දුර්වල ආධාරකයත් එක්ක තරඟ කරලා මේ තරඟයේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් ගොවීන් තේරුම් ගත යුතු දේ තමයි අපි දිනන්න නම් අපි ගම්මිරිස් වැල දිනවල ඉන්න වෙනවා. හොඳයි. ඔන්න දැන් ඉතාම වැදගත් කාරණාවක් සුදාරක සොයිසන් මහත්මයා ඉස්මතු කළේ. දැන් ජූලි මාසේ අග හෝ අගෝස්තු මාසේ මුල තමයි මේ ආධාරක ශාක කප්පාදු කළ යුතු දෙවන කාල සීමාව ඔබතුමා සඳහන් කරන විදිහට. ඒ නිසා ඔබ මේ කාල සීමාව තුළ ගැන වඩාත් උනන්දුව යොමු කරන එක බොහොම වැදගත් වෙනවා. ඔබේ ගම්මිරිස් සැප්තැම්බර් මාසයේ වර්ෂාව මහා කන්නේ වර්ෂාව ආරම්භ වීමට නියමිතයි. ඊට මාසයකට පෙර අනිවාර්යයෙන්ම මේ කප්පාදුව කිරීම ඉතාම වැදගත්. හොඳයි. ඒ ගැනත් ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න ඔබ ගම්මිරිස් වගාවේ නිරත වෙන අපේ ගොවි මහත්මියක් නම්. ගම්මිරිස් වගාවේ නඩත්තුව පිළිබඳව කතා කරද්දී වැදගත් වෙන මූලිකම කාරණාවක් තමයි එහි ආධාරක ශාකයේ කප්පාදු කිරීම නැත්නම් සෙවන පාලනය. ඒ ගැන අපි ගීත අහනට කලින් කතා කළා. දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් පාංශු තත්වය පිළිබඳවත්. පාංශු තත්වය ගැන අපි මොන විදිහ අවධානයක් යොමු කළ යුතුද සුධාරක මහත්මයා? ඔව්, මෙතෙන්දී විශේෂයෙන්ම කතා කර යුතු කාරණේ තමයි පාංශු පෝෂණ කළමනාකරණය. ඒ කියන්නේ ගම්මිරිස් වලට අවශ්‍ය නිසි ඉඩම බෑවුම් ඉඩමකණන් අනිවාර්යයෙන්ම ඔබ පස සේදී යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ගම්මිරිස් නෙමෙයි ඒක, ඕනෑම වගාවට අදාළ වෙනවා. ඉතින් ඒ සඳහා ඔබට කුට්ටි ගාණු යෙදීම හෝ ගල් වැටිය දීම සිද්ධ කරන්න පුළුවන්. නමුත් මෙතෙන්දී මම විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණේ තමයි මේ පෝෂණ කළමනාකරණය ගැන. දැන් සාමාන්‍යයෙන් අපිට එදිනෙදා වැඩ ටික කරගන්න ඕන ශක්තිය අපි ගන්න ආහාර වලින් අපිට හම් වෙනවා. ඒ වගේ තමයි ගම්මිරිස් වලටත් එදිනෙදා යාගේ කටයුතු ටික කරගන්න අවශ්‍ය කෑම බීම ටික අපි දෙන්න ඕනේ. ඉතින් මේ පෝෂණය අපිට ලබා දෙන්න පුළුවන් කාබනික හෝ
රසායනික ආකාරවලට. මේ කාබනික ආකාරයෙන් අපිට ලබා දෙන්න තියෙන පහසුම ක්‍රමය තමයි මේ අතු කප්පාදයෙන් ලැබෙන කොළ සහ ලපටි දඬු අපිට මේකේ කොළ පොහොරක් විදියට යොදා ගන්න පුළුවන්. මේකේ වාසිය තමයි පෝෂණය ලැබෙනවට අමතරව මේක වසුණක් විදියට ක්‍රියා කරලා ඊට අමතරව පසේ භෞතික, ජෛවීය සහ රසායනික ලක්ෂණ දියුණු කරනවා. සාමාන්‍යයෙන් වර්ෂයකට එක වැලකට කොළ පොහොර කිලෝ 10ක්වත් අවම වශයෙන් යොදන්න ඕනේ. මේ කිලෝ 10 මේකවර යොදන්නේ නැහැ. මම කිව්වා කලින් අපි මේක වර්ෂයකට ආධාරක ශාකයේ 3 වතාවක් හෝ 4 වතාවක් කප්පාදු කරනවා කියලා. එතකොට අපිට පුළුවන් කිලෝ 2ක්ම ආරගානේ අවස්ථා 4කදී මේ කොළ පොහොර යොදන්න. මේ මගෙන් තියෙන වාසිය තමයි රසායනික පොහොර අවශ්‍යතාවය 150කින් අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ රසායනික පොහොර වලට යන වියදමත් අපිට පුළුවන් 150කින් අඩු කරගන්න. රසායනික පොහොර විදියට ගත්තාම විශේෂයෙන්ම කොටස් 90 බර 4ට 5ට 3ට 1 කියන අනුපාතය යටතේ යූරියා, රොක් ෆොස්ෆේට්, MOP එහෙම නැත්නම් රතු කුඩු සහ කීසරයිට් කියන මිශ්‍රණය අපි යොදා ගන්නවා. පරිණත ගම්මිරිස් වැලකට, ඒ කියන්නේ අවුරුදු 3කට වඩා වැඩි පරිණත ගම්මිරිස් වැලකට මේ මිශ්‍රණයෙන් ග්‍රෑම් 700ක් තමයි අපි යොදන්නේ. ග්‍රෑම් 350 ගානේ අවස්ථා දෙකකදී තමයි යොදන්නේ. ඒ කියන්නේ වර්ෂාවත් එක්ක, යල වැස්ස සහ මහ වැස්සත් එක්ක තමයි වර්ෂයේදී ග්‍රෑම් 350 ගානේ යොදන්නේ. සාමාන්‍යයෙන් ගම්මිරිස් වලට මාස 6ක් ගියාට පස්සේ ඔබට පුළුවන් පළවෙනි පොහොර වටේ ආරම්භ කරන්න. පොහොර එදීමේදී විශේෂයෙන්ම ගම්මිරිස් කඳේ ඉඳන් අඟල් 6ක් හෝ අඩියක්, අඟල් 6ක් හෝ අඟල් 12ක් පාදස්ත්‍යයට පොහොර යොදන්නේ නැහැ. කවාකාරෝ යොදන්නේ ඒකලා පසට හොඳට කලවම් කරලා අපි වසුණක් යදනවා. ලංකාවේ තියෙන ප්‍රධාන ගැටලුව තමයි මේ පෝෂණය පිළිබඳ තියෙන ප්‍රධානම ගැටලුව තමයි එකක් අපේ ගොවීන් අර මං කලින් සඳහන් කරා වගේ අතු කප්පාදු කරන්න තියෙන නිසිවාර ගණන් කප්පාදු කරන්නේ නැහැ. එතකොට වැලට හම්බෙන්න ඕන කොළ පොහොර ප්‍රමාණය හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි රසායනික පොහොර භාවිතා කරන්නෙම නැති තරම්. ඉතින් අපි මේක වාණිජ්‍ය ව්‍යාපාරයක් විදිහට දකින්නේ නැහැ. ඒකයි ලංකාවේ වියට්නාමයේ අතර තියෙන අසන්නයේ සහ ආදායමේ වෙනස. ඉතින් නමුත් මේක ඇත්තටම ආදායම ගෙන දෙන වාණිජ්‍ය ව්‍යාපාරයක්, වාණිජ්‍ය භෝගයක් විදිහට අපි දකින්න ඕනේ. ඉතින් වාණිජ්‍ය භෝගයක් විදිහට මේක වගා කරද්දී විශේෂයෙන්ම අපි ගම්මිරිස් වලට ඕන කෑම බීම ටික හරියට වෙලාවට එයාට දුන්නොත් තමයි එයාගෙනුත් අපි බලාපොරොත්තු වෙන අසන්න අපිට පෙරලා හම්බෙන්නේ. එහෙම නොකර අපිට වැඩි අසන්නක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔව්, ඔබට පැහැදිලි ඇති පාංශ තත්වය ගැන ඔබ සැලකිලිමත් වීම නැත්නම් නිසි පරිද්දෙන් පස්සට අවශ්‍ය කරන පොහොර ලබා දීම ගම්මිරිස් ශාකයේ වැඩිමිට කෙතරම් වැදගත් වෙනවද හොඳ අසන්නක් ලබා ගැනීම සඳහා කියන කාරණාව. ජල සම්පාදනය කියලා කියන්නේ කිසියම් වගාවක් කරගෙන යද්දී බොහොම වැදගත් වන අවසාධකයක්නේ. ප්‍රමාණවත් පරිදි ජල සම්පාදනයක් සිදු කිරීම, එහෙමත් නැත්නම් ජල සම්පාදනය ඉහළ නැංවීම කොහොමද ගම්මිරිස් වගාවකට බලපෑමක් එල්ල කරන්නේ? ඔව්, ජලය කියන්නේ ගම්මිරිස් වල අස්වැන්නට ඉතාම අත්‍යවශ්‍ය සාධකයක්. විශේෂයෙන්ම ගම්මිරිස් වල මල් පරාගණය වන අවස්ථාවේ පසේ නියමිත ජල ප්‍රමාණය තිබ්බේ නැත්නම් මේකේ පරාගණය හරි විදිහට සිද්ධ වෙන්නේ නැහැ. මේකේ කලංකයේ වේලිලා ගිහිල්ලා පරාගණය නිසි පරිදි සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පරාගණය වුණාට පස්සේ මේ හැදෙන කරල්, මේ ඇට පුරවන්නත් ඇත්ත වශයෙන්ම ජලය ඉතාමත් අත්‍යවශ්‍යයි. මොකද මේ කරල් වල ඇට ටික පුරව ගන්න නම් ආහාර නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. ආහාර නිෂ්පාදනය සිද්ධ වෙන්න නම් වැලට අවශ්‍ය පෝෂක වැලෙන් උරා ගන්න ඕනේ. ඉතින් පසේ තියෙන පොහොර ජලයේ දිය වෙලා තමයි මුල් වලින් උරා ගන්න. එතකොට පසේ වතුර නැත්තම් කොච්චර පොහොර තිබ්බත් වැඩක් නැහැ, ඒවා ශාකයට උරා ගන්න බෑ. ඊළඟ කාරණාව තමයි පත්‍රවල හදන ආහාර ටික ෆ්ලෝයම් පටක හරහා මේ බීජ වලට ගෙනල්ලා තැම්පත් කරන්නේ ජලයේ දිය වෙලා. එතකොට ජලය නැත්තම් මේ ෆ්ලෝයම් සංසරණය හරියට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේකේ කරල් හැදෙන සහ කරල් මෝරණ කාලයේදී ජලය නිසි පරිදි හම්බුනේ නැත්නම් වැල උත්සාහ කරන්නේ නැහැ ආහාර නිෂ්පාදනය කරලා මේ කරල් හදාගන්න. එයා උත්සාහ කරන්නේ හම්බෙන සුළු ජල ප්‍රමාණයෙන් තමුන් මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න. එතකොට ඊළඟ කාරණාව තමයි දැන් මේ වෙද්දි ලංකාවේ බොහෝමයක් භෝග මේ කාලගුණික විපර්යාස වලට මුහුණ දීලා තියෙනවා. ගම්මිරිස් කියලා කියන්නේ කාලගුණයට අතිශයින් සංවේදී මේ විපර්යාස වලින් වැඩිම බලපෑමකට ලක් වූ භෝගයක්. ඉතින් අපිට කාලගුණ විපර්යාස වෙනස් කරන්න අපහසුයි. දැන් ගම්මිරිස් වලට වහින්න ඕන කාලෙට පායනවා, පායන්න ඕන කාලෙට වහිනවා. ඉතින් මේ විපර්යාස වලට මූණ දෙන්න අපි ළඟ තියෙන ප්‍රධානතම ආවිය තමයි ජල සම්පාදනය. ඔව්, එහෙමනම් අපි දැන් අවධානය යොමු කරමු ගම්මිරිස් වගාවේ අසන්න වැඩි කර ගැනීමට. දැන් ඔබතුමා කිව්ව කාරණාවලට අමතරව කලියුතු වෙනත් ක්ෂේත්‍ර කටයුතු තියෙනවද? ඔව් තියෙනවා. විශේෂයෙන්ම වගාවේ පාලු සිටුවීම ඉතාම වැදගත්. ඒ කියන්නේ වගාවකේ නියමිත අස්වැන්නක් සහ ආදායමක් ලබා ගන්න නම් නිසි පැලගහණයක් පවත්වා ගැනීම ඉතාම වැදගත්. දැන් ගම්මිරිස් අක්කරයක පැල තියෙන්න ඕනේ 680ක්. අපි හිතමු එක වැලකින් අපිට කිලෝග්‍රෑම් 2ක් හම්බෙනවා කියලා. එතකොට කිලෝග්‍රෑම් එකක් රුපියල් 1500 නම් අපිට එක වැලක් නැති වුණොත් රුපියල් 3000ක් අහිමි වෙනවා. එතකොට අපේ ඉඩමේ තියෙන නිසි පැලගහණය අපි පවත්වා ගත්තේ නැත්නම් අපිට ඒ මගින් හම්බෙන්න තියෙන අපි හිතමු පැල 100ක් නැහැ කියලා. එතකොට අනිවාර්යයෙන්ම අපිට කිලෝ 200ක් අහිමි වෙනවා.
නිසි පැලගහනේ පවත්වා ගැනීම ඉතාම වැදගත් ඊළඟ කාරණාව තමයි නිසි පැලගහනේ පවත්වා ගත්තේ නැත්නම් ඒ ඉඩේ වල් හැදිනවා ඊට පස්සේ වල් මර්ධනය කරන එකට අපිට අමතර ශ්‍රමයක් දරන්න වෙනවා ඒ වගේම වල් මර්ධනය කිරීම ඉතාම වැදගත් මොකද මේකේ තියෙන තරංගය අපි අවම කරන්න ඕනේ තරංගය අවම කරන්න වල් මර්ධනය කිරීම ඉතාම වැදගත් වෙනවා මෙතෙන්දි විශේෂයෙන්ම අපි උදුළු ගෑම නිර්දේශ කරන්නේ නැහැ විසි කැටි ගෑම හෝ වල් කපන යන්ත්‍රය භාවිතා කිරීම කරන්න පුළුවන් මෙතෙන්දි විශේෂයෙන්ම කඳේ ඉඳන් පාදස්තේ ඉඳන් අඩියක පමණ පරාසය අපි අතින් තමයි ගලවන්නේ මොකද මැෂින් එක දැම්මොත් සමහරట్లాට වැල කැපෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඊළඟ විශේෂ කාරණාව තමයි මේ ගම්මිරිස් වැලේ තියෙනවා අනවශ්‍ය ගැරඬි වැල් සහ පාවැල් මේවා ඉවත් කිරීමත් ඉතාම වැදගත් මේ නඩත්තු තුනත් අර ප්‍රධාන නඩත්තු වලට අමතරව කිරීම වැදගත් ගම්මිරිස් සගාව ආශ්‍රිතව තවදුරටත් යම් යම් ගැටලු තියෙනවා නම් ඒවා निराකරණය කර ගැනීම සඳහා ඒ වගේම වැඩිදුර තොරතුරු විමසා දැනගන්නට කොහොමද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙන්නේ ඔව් ඔබට පුළුවන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සම්බන්ධ කරගන්න මේ දුරකථන අංක දෙකෙන් 0.81 23 88 651 සහ 0.81 23 86 018 කියන අංකවලින් तो लंकाई प्रधान दिशिक दाहतक अपे दिशिक कार्यालय तीनों बट पुला मम पेर संधान कर दुर्घतनांक इकट आमंत्रण करला उब अदाल दिशिक कार्यालय दुर्घतनांक इला इट पास दिशिक कार्यालय संबंध करबट पुला उबे इडम ऐति प्रदेश व्याप्ति निर्धारित ऋजु संबंध करे अदाल उपदेश लागन इट अमत रोबट पुलवांग अपना कृषि कर्म डिपार्टमेंट फेसबुक हा यूट्यूब पिटू हरहत अवश्य सीएलम तुरु तुरु लागन හොඳයි ගම්මිරිස් ස්වගාවෙන් ඔබ දැනට ලබා ගන්න අස්වැන්න ලේසියෙන්ම වැඩි කරගන්න පුළුවන් බොහොම පහසු ක්‍රමවේද කීපයක් ගැන අද කතා කළේ ඒ සඳහා අද අපිත් එක්ක එකතු වුණ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික් භාර සහකාර අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන සුදාරකද සොයිසා මහත්මයා අපි ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා ගම්මිරිස් ස්වගාවේ නිරත වෙන අපේ ගොවි මහත්තුරුන්ට ඉතාම වැදගත් මේ තොරතුරු බෙදා හදා දෙන්නට අද රස ජනනි සමගින් එක්වීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි අද වැඩසටහන ආරාධනා කිරීම සම්බන්ධව ඉඟුරු 613යි කහ 61යි මීටත් අමතරව සියලුම අපනයන කෘෂි භෝගවල ශ්‍රේණිය 90 දිස්ත්‍රික්කයේ 90 වෙන වෙනම මිල ගණන් දැන ගැනීමට පිවිසෙන්න www.dea.gov.lk වෙබඩවියට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් රස ජනනී සම්බන්ධීකරණය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නදී කාරුවන් වැල්ල සතිපතා ඔබේ නිවසට රසබර රස ජනනී ගෙන එන්නට උපදේශකත්වය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන ජනක ලින්දර මහතාගෙන් අධීක්ෂණය සහකාර අධ්‍යක්ෂ සම්නිවේදන අරුණ එස්.බී. දිසානායක මහතා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ජාතික ගුවන්විදුලියත් එක් කරමින් රස ජනනී සම්බන්ධීකරණය තුසිත දිවාකර මහතා